නංගිමල්ලි අ දාපේ පන්ති කාම්බරේයට ඇවිලලා ඉන්නවා කොළබ ආනන්ද විද්‍යාලයේ ප්‍රදීප්යි කොඩිසල්බෝන්පු පරිසරේ විශේග ඉගෙනගන්න ඔබට පැලෑටි සහ ගස්වැල් පිළිබඳ ඉගෙන ගන්න තියෙනවනේද. ඔන්න අද මුලෙම් අපි පරිසර ඉගෙනගන්න තම සූදන වෙෙන. ස අදාපී මෙ ශාකවලට අදාල විෂය කොටසක් නේද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕ අනිවාරයෙන්. අදාපී ශාකවල වැඩිපුරාපේ දරූ පොඩිත්තු කැමති? මර්ථකාවක් තමයි මේ කතා කරන්න සදන වෙන්න. අයිතිහාසික ශාක පිළිබඳ කරන තමයි නන්ගේ මල්ලි අපි සූදාන වෙන්න ඉති වෙනනද වගේම විශේෂ කරුණු සටහන් කරගන්න පොත් ලඟ ගන්න පාදර තක්කන්න. ඇයිස අප මේ අයිතිහාසික ශාක කියලා හඳුන් වන්නේ. ඕ මේනක. යිතිහාසික ශාතියක් වෙන්න විශේෂකරුණු තිබෙන. ඒ තමයි රජ කෙනෙක් වෙන්න පුළුවන්. එම නැත්තම් විශිෂ්ට පුද්ජල එක් වෙන්න පුළුවන් ඒ වගේම. අයිතිහාසි ශාක ඉතිහාස බොහෝ ඇතට යන්න පුළුවන්. එහෙමනොත් විතරයි අපිට ඓතිහාසික ශාකයක් කියලා මගේ ආදරණය දුවපුතේ කියන්න පුළුවන් වෙන්න. අපිට මුලින්ම්ම කියල දෙෙන්නේ මොන ශාකය ගැනද. ඕ විශේෂයෙන්ම අපි ඔබට කියල දෙන්න අපිට අභිමානයක් ලෝකෙටම අභිමානයක් ලෝකයේ පැරණිතම ඓයිතිහාසික වක්ෂය ජස්්‍රී ජස්්‍රී බෝධන් වහන්සේ ැෙනයි අපි මොලින්ම කතා කරණ යන්නද. ජස්ශ්‍රීමා බෝධීන් වහන්ේ කිවවාම පුතේ අවුරුදු දෙදස් හයසීයකට ඔන්න මෙන්න තමයි දැන් මේ ඉතිහාසකගත වෙලා තිබෙන. තින් ජෑස්ත්‍රී විජ්‍යස්ශ්‍රී බෝධීින්න් වහන්සේ අනුරාධපුර දිිශ්‍රීක්කයේ උතුරු මැද පලාති රෝපණය වෙලා තිබෙනවා. තින් බොහොම රසවත් කතා කීපයක් අපිට මතක් වෙනවා. එදා දේවානම් පිතිස්ස මහ රජතුමන්ගේ. කාලෙදිී. අපි කතා කරන අද එදා කතා කලා දඹ කොල පටුන නේද. අදනම් විශේෂෙන් කංකසන්තුරේ ප්‍රදේශේ.ඒ කරවටක් මොහු ගිහිල්ලම් විශේෂන් ද වනන්ස මහරජතුමන්. මේ විජාස්ශ්‍රී බෝධීන් වහන්සේ. මහමේ වුණාව වෙත බැඩම කරනවා. ඉතින් සංගමිත්තා තරණින් වහන්සේ පිළි බඳව අපිට අමතක කරන්න බෑ ඒන ගාමයේදී පුතේ බොහොම පයින් එන්නේ. හින් වැඩම කරන වෙලාවේ මේ මහා සේනාවක් එක්ක ලංකායිතහාසේ විශේෂයෙන්ම. පෙරහැර සංස්කෘති ආරම්භ වෙන්නේ මේ ජෑස්්‍රී විජ්‍යශ්‍රී බෝධිින්න් වහන්සේගේ ආගමනයක් සම කියලා වන්ස කථාව සඳහන්න නොවා. කොහමනොත් වර්තමානය අපේ පාඩම්මලේන ගල්පාලම පසු කරමින්. ය මල්ලතුව හර පැමිණි බව සඳහන්නය නොවා. පලවෙනි දවසපුතේ තිවක්ක බමුණු ගාමය වර්තමාන නම් තන්තිරි මලයේදී පළමු. රාත්‍රිය කත කරන්න සිද්ධ වෙනම පිරිසට මොකද ඇහත ඉඳල එන ගමනක් නෙමේ ඉතින් මොකද ඊට පස්සේ උදේ බලනකොට. දෙතිස් පල බෝධීන් වහන්සේලා හටගෙන තිබුණයි කියල වවන්ස කතාව සඳහන් වෙනවා. ඉතින්න්නේ දෙතිස් පල බෝධීන් වහන්සේලා එකක් තන්තිර්මල ඒ කල් තලාාව. රෝපණයක් කළ බවත් සඳහන් වෙනවා. කොමුණක් මෙම වැඩම කරලා දෙවැනි දවසී. රෙහෙන නැකතින් ජස්්‍රී විජස්ශ්‍රී බෝධීන් වහන්ේ මහමුුණ රෝපණය කරනකොට අෂ්ට පල බෝධන් වහන්සලා හටගත් බවත් සඳහන් වෙනවා. කොහොමුණත් මීතිහාසගත අයිතිහාසිකක්ෂය ලෝකටම අභිමානයක් වෙලාද ලෝකේ පැරණිතම අයිතිහාසික වක්ෂය ලිස විරාජමානව ඇැබලෙනෝ. ඉතින් අපි ඊළඟට යන්න සුදානම් වෙන්නේ තවත් එවැන්නීම යිතිහාසික වක්ෂයක් පිළිබඳව තොරතුළු කතා කරන්න. දිනිපිටේ නුගරුක ඒොටම අප මතක්වන බොහෝ කරුණු ගොඩක් නේද. පුතාල මේ වනට එනි පිටිය උගරු ව හමස. අපට බොහොම විශේෂ කාන්තාවක් මතක්කන වගේ ඇගේ කවිපන්ති කපයකුත් මතක් වෙනවා. විශේෂම අපේ ගජමන් ඕන මේ හාශ්‍රිතව ඉතාමත් අපට හොඳින් මතක්වන කිමවිදයක් කිවප පන්ිවරදිනේද පැහදිලුවම විශේෂෙන්ම දින පිටේ උගරු කළඟට යන. ගජවන්න ඕනා දෝන ඉස්සබෙලා නොහොත් ගජමන් ඕන. මේ ඉන්න පුංචි රුපරාමෙන් ඔට දකින්න පුළුවන්. එතුමිය හිටිවන කවි කියන්න පුළුවන් එතුමට.ම දිනපිටේ නඋගරක ළඟට ගිහින්. එතුම මහා සෞන්දර්වයක් දකිනො. එතුමිය කනවා මෙන්න මෙහෙම. පිනවන දුටු දන්න සෑමගගලඟපීටිකදීම තුරුලියාවට සැදීම යුතුන් සේවනැල් ගනමි කුලෙව්දිලීම වියගුන් මතරැව්දී සුළගින් පත් ලෙ ද ඇති හැමකල් සුළඟින් පත් ලෙල දෙනවා.ඒ වගේම මේ හැමෝගෙම කඟලඟ පිහිට මේ සුන්දර ස්ථානය. ගැල්කරුව ඉන්නවාන අපි ගැල්කරුවෝ මාතරින්දල කොළඹ යනකොට. දෙනිපිටියේ නුගරුක ළඟට ඉඳලා එහි වෙහෙස්ස නිවාගෙන පහුුවදා යනවා. ඉතින් මේ හැමෝටම විශේෂයෙන්ම ගිමන් නිවන්න ප්‍රදහන තැනක් බහට අපිට දෙනිිපිටියේ නුගරුක හදුුන්වාදෙන්ට පුළුවන්. ඉතින් විශේෂයෙන්ද ඉළඟට කියනවාන්න මෙහෙම. යන එන්න දන්න සැමගේම ඒ හිඳගිම් සැලසිම සුළඟින් පත් ලෙලදීම ඇති හැමකල් ඉඩපස් මෙන් මේ විදිර අපි කියෙනවා. දෙනිපිටියටමයි තාම වටිනාමානුගදම බලසකියෙයි සිතු සේම නීලාම්බරදුල් හොඳයි තැන් ඔන්න මේ විදිර මේ අන්දකාරය වසාගෙන අපට සුවයලබාධන තැන කැටියට දෙන පිටියේ නුගරුක අපිට හඳුනාදෙන්ට පුළුවන් ඒ වගේ විශේෂයෙන් මර තිවන අපි තව පැදි පෙලක් ඒ පැදිපෙල නැවත වතාවක් ඔබට මතක් කරනවා මොකද මේ. නගරුක පිළිබඳව තා හන කොට දැම් ර්තමාන දෙනිපිටියේ නුගරුක අපිට මීස්ථානය තුළ දකින්ට ලැබෙන්නේ. මෙහිදී මකිවනේ යන එන දන්න සැමගේම ඒ හිද ගිම් සැලසීම දසදිග අත්තුවිහිදීම තිබේනවිසල් දසදි අත්තු විහිදිලා. ලස්සනට අපිට දක්නට ලැබෙන. එන අප ඉගෙනගත්ත ඔන්න දෙනිපිටියේ නුගරුක්ක පිළිබඳව. මිළඟට අපිට කියල දෙෙන අයිතිහාස්ක ශාකයම් කත්ද. හොඳයි අපි ඉළඟට සූදානම් වෙන්නේ ඒ වගේම වටිනා ශාකයක් පිළිබඳව කියලා දෙන්න. ඒ තමයි රොබට් නොක්ස් අල්ලා ගත්තන ඇති සියමලාගස. විශේෂයෙන්ම මගේ ආදරණය දේපුතේ රොබට් නොක්ස් ලංකාවට එන්නේ අවුරුදු දාසයක පහළවක කුඩා දරුව හැටියට. ති මේ නොක්සතින් පුංචි වැරත් දක්වෙනවා. ගෙදරදි තමන්ගේ මල්ලිට ගෙදරදි බිච්ච තුවක්හුව පත්තු වෙනවා. ඒදී මල්ලිගේ ඇහැ සම්පූර්ණයෙන්ම පේෙන් නැතුව යනවා. වේදනාවෙන් තමයි රොබට් නොක්සින්නේ. හම ඉන්න වෙලාවෙදී මේ තාත්කීනවා ගෙදර ඉන්නකේ යමවාත්ත එක නාවික සංචාරයකට කියලා රොබට් නොක්ට තින් මේ ගමනයේදී නැවේ ගමන්ගන්නකොට නැව යන්ත්‍රික දෝෂයකට ලක්වෙනවා ඒ තමයි ඔය මුතුූර්වෙෙරලට ආසාන්න. ඉතින් රොබ් නොක් සහ වෙළඳ පිරිසමකද කරන්න. විශේෂය තාත් තකයනවා දරුවත් බලාගෙන අපි හිමින් හිමිින් ලංකා භූමියේ වෙළඳාම් කරම කියලා. හැබැයි පුතේ වෙළදාම් කරන්න ලංකා භූමියයට ආවට එවකට රජ කළේ ටිකක් දරුණු රජ කෙනේ. යටටකන රාසින්දවියෝ කියලාබි. දෙවන රාජ සිංහ රජතුමන්. දෙවන රාජසිංහ රත්තුමන්ට තමන්ගේ සේනාවෝමගින් උඩන රාජ්ධානයට දැනගට ලැබෙනවා අනවස්සර පිරිසක් වෙළදාම් කරන බව. රජතුමා වහා මොවුන්ව අත්තඩංගුවට ගන්න කියලා කියේනවා. මෙනකා මෙන්න මේ ස්ථානිති තමයි අත්තරංගුවට ගන්න. එතකොට අදරත්වාලට දියොත් නොස්ට්‍රී කියලා දකින ලැබෙනවා දැන් මේ පිරිසමක කරන්න. අර අරගෙනග ප්‍රශ්නර ප්‍රශ්න කරනකොට අහනවා ඇයි වෙළඳන්කරේ. මගෙන් අවස්සරයක් නැතුව කියලා. එනිසා අවසානය මොවල් නිදහස් සිරකරුවවාට පත්වනවා. රොබට් නොක්හ තාත්තා බොහම නිදා සිරකරුවක්ෂෙන් ගත කරන වෙලාවේ. පුංචි පුංචි ය තොප්යි වගේ දේවල් මහලා රොබට් නොක්ස් තාත්ත ජීවත්වවා නමුත්. මැලේරයා උන හැදිලා. තාත්තා මේ යනවා. පසුව රොබට් නොක්ස් හිමිං හිමිං හිඟන්න්නෙක් වගේ පුංචි මල්ලකුත් කරේදාගෙන යනවා. හැබැ මෙයා සුදු ජාතිකේ. ඒ නිසා මෙ බණ්ඩාරක් කොස්වත්තක න තැනදි. නැවත් අඩංගුට ගන්නවා. නැවත මොහ නිදදා සිරමයක් කලලා ඉන්න වෙලාවේ රොබොට් නොක්ස් තිීරනය කරනවා. ම පස්සෙෙන් පස්සට යනවා කියලා මෙන්න මේ විදියට. පස්සෙන් පස්සටගිහින්. අරිප් ප්‍රදේශයේදී වෙළඳ නැවකට රතුපාට කොඩියක් වගේ තමන්ගෙති විිච්ච ඇඳුමක් පෙන්න්නල එ නැවන් ගිහිල්ලා එංගලන්තයදිලියන ඔොපොතක් එදා හෙලදිව කියලා. ඉතින් ඔන්න අපි රොබොට් නොක්ස් අල්ලා ගත්තන ඇති සියම්බලා ගස්ව පිළිබඳව ඉගෙන ගත්ත. මීලකට අපි යන සූදාන වෙන්නේ පෙතංගොඩ වයනේ ඇති කටු උනඳදර පිළිබඳව කතා කරන්න. විශෂෙන්ම පුතේමික යිතිහාසික වෙන්නේ දෙවන්න රාජසිංහ රජතුමාගේ කාලෙ නෙවෙයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. රජවරු සීතාවක රාජසිංහ නමින් දෙවන රාජසිංහ නමින් අපේ රටෙහිටිය යම් පුතාල පටලව ගන්න පා මෙ සීතාවක රාජසි රජතුමාගේ කාලි. විශේෂෙන් අපි ඔබට මතක් කරනවා. රජතුමා බොහොම දක්ෂ රණසූරය හැබැයි. විමල ධර්ම සූරියය රජතුමත් එක්ක සටන් වැදිලා පරාජයකට පත්වනවා. ඉතින් පොඩ්ඩක් හිතයි කලකිරීමෙන් තමා එන්න. ඔය එන ගමනේදී රජතුමාමේ පෙතන් ගොඩ වෙනට එනවා මේකට කිවසර රුසිීරු ප්‍රතන් ගොඩ වෙන බොහම ලස්සනයි. ඇවිල්ල රජතුමා මෙතද වාඩිවෙනකොට කතුවක් වුන පදුරුච්්‍රි විච්ච කකුල යනනවා. ඉරි කියනවා කටුන පඳුරයේ ඇති ලංකාවේ ගත්තොත් විශේෂයෙන්ම මෙවැනි කටුණ පඳුරක්ති වෙෙන්නේ මෙම ස්ථානය විතරයි. එතකොට එකට හේතුව තමයි ඉදාවේ රිට්ටකී වෙන්ඩු කියන. ඇම තිවර විශ ලංකාවට නවයි කියල සඳහන් වනවා උනඳුරු විශේෂ. කොහමුණ තරජතුමා උන ගැනිලා මේ ස්ථානයේදමමිය යනවා. ඇැම එකට මිනිසු තුල. මන්ධාරම්පෝතු වැනි විශේෂෙන් පොත්වල සඳහන්න නවාම ඉඳපු අය මැතුරුව කියලා විසවෙන්න සමරක්ක නයි විස මැතුරුව කියලා. කොහොමුණත් මේ රුසිරු පෙතංගොඩ වෙන. රුදුරු පෙතංගොඩ වවිනක්්වාට පත් වුණක්. ඉතින් ඒ කාල මෙන්න මෙවෙනි මිනිසුන් කවි කියන්න පටන් ගත්තා. රුදුරු පෙතංගොඩවයනට අනේ ලංවනා. නොපුරුුණ කටුව පතුලේ ඇනිීවන වුණා එක්ව සිටි සැවෝම මතුලාා යෙදවැඩියුුණා රාජසිංහ දෙවිනාමය ගියා නැති වුණා කියලා එකල්මිනිසු කියන්න ගත්තා caja ගේ ල්්‍යයේ ාප පිළිඳ ග න්න ට ඔබ තාමත් වැදග ම විද මයි යි හස ප පෙළබ ග ීම න්න ඔන්න හොඳ ස් .